දස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද් දස්සේ. නමුෝතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද් දස්සේ වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්න මේ පින්වත් සිරු දිනාම, මහොතදිත් සූදානම් වෙන්නේ භාග්‍යවත් අතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යහාකිර අනුකම්පාවෙන් දේශනා කොට වදාලා වූ ඒ ධර්මයෙන් ික් ශ්‍රෝණය කරන්නට මේ පෙන්වත් පිරිස මීට කලින් ශ්‍රවණය කරන්නට ඇති මේ උතුම්මෝ සද්ධර්ම දේශනාවන් සති TV YouTubeු නාලිකකාහෝස්සේ පවතුන් ලබන ධර්ම දේශනාවන් වරදි පාවාරෝ කියන මාතෘකාව යටතේ පවත්වන්ද ධර්ම දේශනාවන් හිදී. පින්වත්න අප මීට පෙර පවත්වන ලද ධර්ම දේශනාව. එනම් සත්ති බෝධි පාක්ෂික ධර්ම කියන මාතෘකාව යටතේ දේශනා කරන්න අවු දේශනාමාලාවේ දෙවැනි ධර්ම දේශනාව තමයි මේ පවත්තන්නට එදන්නේ. අපි අදදිනයේදී පින්වත් පිරිසට අවබෝධ කරලා දෙන්නට පැහදිලි කළ දෙන්නට බලාපොරොත්තු වෙනවා බෝධිපාක්ෂික ධර්ම කියන කියන්නේ මොනවද කියන කාරණාව තවදුරටත් ඒවගේම තමයි අපි ගිය සතියේදී. කතා කරන්නට ඒ දුන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි පළමුුවෙන මාතෘකාවබාට පත්වෙන සතර සතිපට්ඨහානය කියල කියන්නේ කුමක් ද කියල පැහැදිරි කළ දුන්න. දැන් අදදිනේදී. ඒ සතර සතිපට්ටානයෙන් එකක් තෝරගෙන, කායාන පාසනාව තෝරගෙන, කායානු පසනාව පිළිබඳව පැහැදිලි කල්ලා දෙනට බලාපොත්තු වෙනවා. තින් මේ කියන කාරණාවන් ශ්‍රවණය කිරේ මේ පරමාර්තයෙන් යුත්තව පින්වත් පිරිස ශත්‍රද්ධාවෙන් යුත්ව බුද්ධ ගෞරව ධම්ම ගෞුරව සංග ගහරව ඇතුව උතුම් සද්ධර්ම ස්ත්‍රවණය සිදුකරන්න කියලා මතක් කර සිටිනවා. පින්වත්න ඔබ ගිය සතියේදි ශ්‍රවණය කලා සේම. බෝධිපාක්ෂික ධර්මා කල කියන්නේ, ඔබටදැන් මතක ඇති ඒ තමයි මේ උතුම්මෝ නිර්වාණ සුවයට යන්න වූ ගමන සත්‍ය අවබෝධයට අවබෝධ කර ගැනීමම් පිණිසු උපකාරවන පක්ෂපාතිී වන ධර්මයන් තමයි බෝධි පාක්ෂික ධර්ම කලකන්. මේ සෝහන් වඩනම් කකෘදාගාමි වෙන්ඩං අරහත් වෙන්ඩනං මේ උතුම් නිවනිින් සැනසුම ලබන්ඩනං ඒ කාන්තයෙන්ම මේ කියේන බෝධි පාක්ෂික ධර්මයක් පූරණය කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරටේ දෙනවා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ එකම එක ගාතාාපදයක් අහලා එක්ෂණිකවහු රහත් භාවට පත්වනත් ඒ රහත් වෙන්නේත් එම නඇත්තන් සෝහන් මාර්ග පලි ලැබුත් ඒ සෝහන් වෙන්නේෙත් කුමන මාර්ගඵලයක් ලැබුවත් ඒ ලබන්නේ ඒක්ෂණයක් තුළ හෝ සසරපුරා පුරුදු කරන ලද්දාාවූ මේ බෝධිපාක්ෂික ධර්මයන් ඒමෝතේද වැඩීම නිසාමයි කියන කාරණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නව තියෙන. ඉතින් පින්වත්නී පහාරාධ කියන අසුරේන්ද්‍රයා. බුදුරජාණන් වහන්සේ හම්ුවෙන් ඇවිල්ල බුදුරජාන් වහන්සේ එක්ක ධර්මසාකච්ඡාවක් කරන. ධර්මසාකච්ඡාව කරන මේ ප්‍රහාරාධ අසුරයා, බදුරජාණන් වහන්සේ තක් කතා කර්ඩ භා්‍යත් බදුරජාණන් වහන්සේ අහනෝ. අසුරේන්ද්‍රය. ඔබගේ මේ පසුරයෝ ඔබගේ පිරිස එමනතං අසුර කියන අපි දන්නවා බොහෝ කොට කතා කරනවා අසුරයන් ගැන මේ අසුර කියන පිරිස මහාසාග්‍රය ඇසුරු කරගෙන තමා මේ අයි වාසය කරන්න. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගොල්නොගෙන් ගහනවා මේ පහාරාධකන අසුරයාගෙන් ගහනවා. ඔබලෑගේ මේ අසුර පිරිස කුමක් හේතු කොටගෙනද මේ, බොහොම ආසාවෙෙන් කැමැත්තිං මේ මහාසාගරයේ මඇසු කරගෙන වාසය කරන්නේ කියලා. අන්න එතකොට කරුණු අටක් පැහැදිලි කරනවා, මෙන්න මේ කරුණු අටහින්ද තමයි. අපගේ මේ අසුර පිරිස. මේ මහාසාගරේම ඇසුරු කරගෙන. බොහොම සතුටෙන් වාසේ කරන්නේ බොහම කැමැත්තෙන් වාසේ කරන්නේ මහාසාගරයට ඇලුම් කරන්නේ කියලා. ඔන්න බුදුරජාණන් වහන්සල පිවලද දෙනවා. තැන් ඕකෙතියෙන් එක කාරණාවත් තමයි පැදිලි කරනවා. මහාසාගරයේ තියෙනවා ලස්සන මුතු මැනි පාෂානවර්ග වගේ වටිනා වටිනා වස්තූන් තියෙනවා මේ මහාසාගරයේ ඇතුළින් ඉතිං කවුරුත්තාස කරන දෙයක්න ඉතින් මේ විදිහේ දේවල් තිබෙන නිසාම මහාසාගරයේ ඇතු ලාන්තය තැන් අපිට වැලිල් ගොඩක් ළඟට ගියාට අපි දකිනා වැලිගොඩේ මොනතරං විවිධාකර හැඩවලින් යුක්ත ගල් කැටතියෙනවාද ති මුහුදයිනට කියයාමත් බහදු වෙරලේදී අපිදකිවා තැන් තැංවල තියෙනමහර සමාර්තැගවල පුංචි පුංචි සත්තුත් එක්ේඒගේම පුංචි ගල් කැටහෙම තියවා දකිනවපපු වැලිිය අතරේ හරි ලස්සනයි. ඉතින් මේ වගේම මහාසාගරය පතුලේ මොන තරම් ලස්සන ලස්සන දේවල් ඇද. ඒ දේවල් සහගර ඇතුළේ ඉන්න සත්වයන්ට හරි ලස්සනයි මෙහිරී ඒ දේවල්ලෙ සුවදායිකෝ විඳීමක් හොන්ට විදනය කරන්න පුුවන් ඉතින් එඒනිසා මේ කට්ටි කියනවා මේ වගේ වස්තුූන්තියෙන් නිසා තමයි මම මේ විදිහට මම කියල කියන්න මේකෙන් අසුර පිරිසම මේ වාසය කරන්නේ කියලා කියවා මහාසාගරයට ඇලුම් කරන. අසුරේන්ද්‍ර අහනවා අර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නැවත භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔබහන්සේගේ ශාසනයෙන් ශ්‍රාවකය ඉන්වානේ. ඒ අය ඇයි මේ ඔබවහන්සේගේ ධර්මයට ඔබහන්සේ පණවන විනයට. මේ දිහට ඇලුම් කරමින් වාසේ කරන්නෙ හනු අන්න එතකොට බුදුරජාණන් වහන්සේන් බොහෝම පිළිවලට අර කියපුෝ කාරණා අටට අදාලෝම කරුණු පැහදිලි කල දෙනවා. තිං අද දිනේදී අපි මේ මාතතුෘකාට අදාලෝ කියන කාරණාවනං බුදුරජාණන් වහන්සේ දේශ්නා කරනවා පහරාද ඔබගේ අසුරයන් යම්සේ මහාසාගරයේ තිබන්නාවෝ මේ කියන රන් රිදිී මුතු, මැනික් විවිධාකර අලංකාරමත්තු වූ පාෂානවර්ග, මේආදිය විසිතුරු බවහේතු කොටගෙනම මේ ආදිය නිසා මහාසාගරී තාම විසිතුරුයි ඒ විසිතුරු බවනිසාම මේ කියන සාග්‍රය ඇසුරු කරමින් වාසය කරනවා වගේම. මගේ ශ්‍රාවකයනොතුන් මේ බුද්ධ ධර්මයත්. ඒවගේ මා විසින් පණවන විනයත් පිළිපදිමින් මේ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ, මෙන්න මේ කියන්නවු සත් බෝධිපාක්ෂික ධර්මයන් නිසා කියලා බුදුරජාණන් වහන්සේ මේ සස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්න මොනවාද කියලා මේ පහරාදට පැහැදිලි කරලා දෙෙන තින් ඒ වෙලා විදි 70ත්ස් බෝධිපාක්ෂක ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ තිස් හතක් වූ බෝධිපාක්ෂික ධර්මයන්. සත්‍ය අවබෝධයට උතුම් නිර්වාණය පිණිසයන්න වූ ගමනට උපකාර පිණිස පවතින. ඒ ගමන පිළිවෙල කරලා දෙන්න. උතුන් සත්‍ය අවබෝධයට පක්ෂපාතිී වෙච්ච ධර්මයන් තමයි මේ කියන සත්තිස් බෝධිපාක්ෂක ධර්ම කල කියයන් තින් අද ඔබ මේ හැම කෙනෙක්ම ඇහුන්කම් දෙන්නේ අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන සතති ස්බෝධිපාක්ෂික ධර්මයන් වල පලවෙනි කාරණාවක් හැටියට කතා කරන සතර සතිපට්ටහනයහි කායානු පස්සනාව. පින්වත්නී අපි හැම කෙනෙක් නො. මේ බෝධිපාක්ෂික ධර්මයන් ඇයි වැඩියයුත්තය කියෙන කාරණාව, මං මීට කලින් පවත්වන ලද සතිස්බෝධි පක්ෂක ධර්ම දේශනාවන්නේ පලවෙනි ධර්මදශනාවවිද පැදිලි කළ දුන්න ඉතින් ඒකාරණාවන් නැවත නැවතත් සිහට නගාගෙන. දැන් අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වන සතර සති පට්ටහානය කියන මාතෘකාවෙන්. කායානු පස්සනාවට හිත තියෙන මුොහොතේ පින්වත් පිරිස. බහෝම සිහියෙන් යොක්තව මේ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ නිවන් ගමන යන්න වූ පිරිසට වැඩිය යුතු. සිහිපත් කළ යුතු සිහිගන්වාගෙන යායුතු වූ මාර්ග්‍යයක් හැටි දේශනා කරමු සත්තිස් බෝධි පාක්ෂක ධර්මයන්ගේ පළවනි කාරාව සිහියෙන් යුත්තව ශ්‍රණය කරමින් තමන්ගේ නිවන් මාර්ගය පෝෂණය කරගන්නට ඕන වර්ණවත් කරගන්නට ඕන අලංකාරමත් කරගන්නට ඕන. සතිපට්ටහනේ වඩන්නේ ඇයි අපි සතිපට්ටහනේ වැඩුවේ නැත්තන් අපේ ගමන ලස්සන නැතියෙනවා. අපේ ජීවිත ඒ ආකාරී වෙනවා. ට හැමදාම පිහිවොත් එහම යම් කිසි කෙනෙක් පන්සල් යනවා බනහානවා භාවනා කරනවා ආයගෙදරයෙනවා. ඔය විදිහට ගිහිජීවිතයක් ගත කරන කෙනෙක් ගත කරනවා නම්. ඔහුට ඒ ආකාරි භාගයක්ත්තීම. හැබැයි සතිපට්ටහානේ වගේක් මේ සතිස්බෝධිපාක්ෂක ධර්මයන්ට හිතතියල. ඔහු මම සතිස්බෝධිපාක්ෂක ධර්මයන් මගේ වැඩෙනවාද කියලා බලබල, ගේ කොතන හරි සත්ති ස් ෝධපක්ෂ ධර්මයන්ගේ අඩුවත්තයෙනවාද කියලා බලබලහෝ සතර සති පට්ටහානයෙන් පටන්ගන්න මේ සත්ති ස්බෝධි පාක්ෂි ධර්මයන් වඩනවනා. අන්න ඔහොත්තුල ඒකාකාරීභාවෙන් විිතෙන. ඔහු තුළ ලබාගතයතු කායපස් අදධ්‍යියේ ඒකාන්තෙෙන් ඔහු ලබාගන්න චිත්තපස්සදධ්‍යියෝ කාන්තේ ලබාගෙන සැනසුම ඒකාන්තයෙන් ලබාගන්නවා අමයි. ඒ නිසා මේ කියන සතති ස්බෝධි පාක්ෂි ධර්මය නුවනින් වෙනෙහි කරමින් මේ 70ස් බෝධි පාක්ෂක ධර්මයන් කියන මොනවාද කියල හොඳටසිහිය පෙහිටවාගෙන කටයතු කරන එක තමයි අපි කරන්නට ඕන කරන්න එතකොට අපිට පුළුවන් මේ බුදු දහමේ ලබාගන්න පුළුවන්කන්තියෙන ඔතුම්ම දායාදයන් ලබාගණ්ඩ බුදුරජාන් වහන්සේත් අර පහාරාධකි නසුලයට කිවෝවාගේ මේ ශාසනයේ තියෙන මුතුබැණක් බොහොම ලස්සන මුතුවැෙනනික් තියන ලබාගන්න පුළන් දේවල් විනිින්ඩ පුළුවන්දේල් තියෙන මගේ සාසනය ඒ මනවාද කියලා කියන්නේෙක් මනවාදේ මේ තමයි සත්්‍යස්බෝධි පක්ෂ ධර්මය. එකින් එකට එකින් එකට සිහි කර කර වනත් අපි සිහිය පිහිටවනවා නං අනේ මගේ මේ විරිය ඉන්ද්‍රියයාදියමං පර්ධනය කරගන්න මේ වීර් ඉන්ද්‍රී මම බලයක් කරගන්නවා මේ විරිය ඉන්ද්‍රියම්වම හොදට මම බොජ්ජන්ගයක් කරගන්නවා මේ විදිහෙට හිතන කෙනෙක් ින්න්නවානම් ඔහුත් තුළ වීර්ය වැඩෙනු සමාදී වැටනු සතිය වැඩෙන හිතන්නක මුහ තරන්නම් ඔහු තුළ සිහියක්ක්කපදිලා සමාධයක්ක පදිලා වීර්යයක්කපදිලා සතුට හෝ ගමන යන අද කියලා. ඒතුළ ඔහු බුල්ධාමේ ලබියේතු තුම්ම පලයන් ලබාගන්න. ඒ පලයන් ලැබීමමයි අර මුතුමැෙනික් ලැබීම බවට පත්තෙන්. ඒවාගේම තමයි සාමාන්‍ය කෙනෙක් වුණත්. සාමා්‍ය භහාවනා කරට අද පටන්ගන්න කෙනෙක් තුළ වුණාත්තුන් ශ්‍රද්ධා ඉන්ද්‍රියයේ වැඩනකොට. විරේන්ද්‍රියයේ වැඩනට සතීන්ද්‍රියන් වැඩෙනකොට ඔහ තුළ පදදින්නේ හරීම සැනසුමක් ොපදදිනවා. බුදුහාම්ද්‍රෝ පිළිබඳවයි ශ්‍රද්ධා උපදන්නේ ධර්මය විමසනකොට ධර්මය ගැන සොයනකොට ධර්මය පිළිබඳ උපදින ශ්‍රද්ධාවත්. මහ රහත් උතුන් වහන්සේලා පිළිබඳව ආසාවෙන් උන්වහන්සලාගේ චරිතකතාවන් ශ්‍රවණය කරනකොට. අපිට ඒ මහාසංගරත්නය පිළිබඳවයි ශ්‍රද්ධා උපදින. ඒතුළින් අපේ මේ ග්‍යන්න වූ නිවන් මාර්ගය, ඒ කාන්තෙම් මුත්තු මැනික්වලට සමාන කරන්න බැරිතරන් මහා උත්තමූ ගමනක් බවට පත්වෙන. තිං ඒ නිසා මේ චරිතකතාවන් ගැන කතා කරනකොටත්. සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් කතාවක් තියෙනවා ඒ තමයි සාරිපපුත්ත සිහියනාද සූත්‍රේද. මේ සතතිිපට්ටහනේ කායානු පස්සනාව කොහොමද ඒ උත්තමූ භාකිවත් බුදුරජාණන් වහන්සේගේ. දකුණු අගසවභාවයට පත්ච්ච සාරිපෘත්ත මහාරහතන් වහන්සේ කල්ප ගණනාවක්ම පෙරුන්දම්පුරාගනැවිල්ලා බෝතත්්‍යයන් වහන්සේ කාලේ පටම් උන්වහන්සේ ලඟින් ඉඳමින් පැමිණිලා. මේ උත්තම බුද්ධත්තේ ලබාගත්ත මොතය උන්වහන්සේගේ අග්‍රසාාවකයන් වහන්සේ බවට පත්තෙමින් මේ සම්බුදධ සාාසනය චිරස්තතිය වෙනවෙනු තුන්වහන්සේ අප්‍රමාණ වෝ දේශනාවන් පවත්තමින් ශාසනය වෙනුවෙන් කටයකරු උත්තමයන් වහන්සේ. න්වහසගේ රෝප සම්පත්තිය ගැන උන්වහන්සේගේ ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේට පමණක්ම දෙවෙන වෙන මහා ප්‍රඥාවකින් උත්තමවෙච්ච උත්තමයන් වහන්සේ වඩපු භාවනාව ගැන සඳහන් වෙලා තියෙන. ති මේ උත්තම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රාවකයන් වහන්සේ වන ප්‍රඥාවෙන් අග්‍රවෙච්ච ඒ සාරිපුත්ත මහාරහතන් වහන්සේ දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ වඩිනවා ්‍යස්කාලය ගත කරන්න මේ වඩිනකොට දි ඒ වඩින්න සූදානම් වෙනකොටම සාරිපොත්ත මහාරතන් වහන්සේ යම් යම් හේතුවන් මත හිත්තමනපකමක් තිබ තවත් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ බුදුරජාණන් වහසේ ළඟට ඇවිල්ල පැමිණල්ලක් කරන කදද පැමිණිල්ල පැමිණිල්ල තමයි බුදුරජාණන් වහන්ස වහන්සේගේ ග්‍රස්ාවකයන් වහන්සේ දුණු අගසෞවි සාරිපෘත්ත මහරාතන් වහන්සේ මගේ ඇගේ හැප්පිලා සමාවවත් ගන්නතු මාව මට පිටුපාල යන්නට ගියා කියලා කියන. වස බුදුරජාණන් වහන්සේ එවෙලම මුගල මහරතන් වහන්සේ එතන වැඩන්නවා ආනන්දරවාමින් වහන්සේ එතන වැඩයින්නෝ. ඉතින් මේ වැඩඉන්න වෙලා කියනවා භික්ෂුන් වහන්සේලාට මගේ වචනේ සාරිපපුෘත්ත ැවන්ටි කලා දැ සාරිපපුත්ත මහරතන් වහන්ස පිටත්තල ගමන යන ගමක් පස ික්ෂන්හසලා හිලා රිපපුත්ත මහරතන් හසේ කතාගරනකොට. අන්නර මුගලම් මහරාතන් වහන්සේත්. ඒවාගේම ආනන්දු සාමීන් වහන්සේ දෙනම එකතු වෙලා කුටියක් කොටිය ගාන ගිහිල්ලා අරඉන්න සියලූම ස්වාමින් වහන්ස රාධනා කරා වඩින් අද සාරිපපුත්ත මහරාතන් වහන්සේ සීහනා දෙයක් පවත්තනවා කිය. ද මුගලම් මහරතන් වවාස ධිමතුන් වහන්ස අතර ග්‍රස්ථාන්් පත් ේ චුත්තමැන් වහන්ස. ඉතිං එහෙම් වෙච් තුන්හසේ නගතය නොව නොදකිනවාන වෙනි. උන්වහස එකක් දැකලා දැම් මේ කරපු අපවාදය සාරිපුත්ත මහරත්තන් වහන්සේ කවම දක්වත් එහෙම දෙයක් කරන්න කළ දන්නවා මේ දන්න නිසාම ගිහිල්ලා කතා කරනවා භික්‍ෂුන් වහන්සරට එන්න හැමෝම ඇවිල්ල බලන්න මේ කාරණාව කියලා. මෙහෙ මආරාධනා කරාම මහත් වූ භික්ෂු සංගහා මෙතන්ට රැස්ුනා. රැස්සෙලා සාරිපපුත්ත මහරතන් වහසේ දැන් සියලූම භික්ෂුන් වහන්සලා වැඩයින්න රහත් උතුමාන් වහන්සලා වැඩන්න තැනට ඇවිල්ලා ුදුජාන් වහන්සේ දෙපානෑමදලලා අවසර ඉල්ල සිටිනු. අන්න්න වෙලා බදුරජාන් වහන්සේ නවා සාරිපුත්ත ඔබ මෙහෙන් පිටත් වෙලා යනකොට මේ භික්ෂුවෝග ඇගේ හැපිලගේ බව ඇත්තක්ද. ඔබ සමාවත් ගණනැතුව පිටුපාලගේ බව ඇත්තක්ද මේ විදියටහ ඇහුවට පස්සේ. අන්නර සාරිපුෘත්ත මහරාතන් වහන්සේ හරීම නිවිච්චහිතකින් යුක්තව බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේ, බුදුරජාණන් වහන්සෙන් අවසරාරගෙන උන්වහන්සේ සිහෙන දෙයක් කරනවා. බුදුරජාණන් වහන්සේටිකේන බුදුරජාණන් වහන්ස මේ ලෝකේ ඉන්න යම් කෙනෙක් ඉන්නවානම් කායානු පස්සනාව වඩන් නැති කෙනෙක් අන්නේ කායානු පස්සනාව වඩන් නැති කෙනා ඒවාගේ කාගහරි ඇගේ හැප්පිලා සමාවගන්නි නැතුව පිටුපාලා ඔහු යන්නටයාවේ. නමු යම්කිසි කෙනෙක් කායානු පසනාව වඩනවානං අයා කව දාක්වත් එහෙම දෙයක් කරන්නේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒවාගේම බුදුරජාන් වහන්සට උපමහා සහිතව දේශනා කරනවා අර මහා සංගරත්නය හැමෝට මැහෙන්න කායනු පසනාව තමන් වඩන්නේ කොයි වගේද කියලා. එතෝට කියනවා මහපොලොව උපමාවට අරගෙන කියනවා. බුදුරජාණන් වහන්ස මේ මහපොලොවට මිනිස්සු සත්තු හැම කෙනෙක්ම අනේක්විද ජරාවන්දානවා පසූචි සෝට්ටු සැරව මුත්‍ර මේආදී අනෙක් විඩ දේවල්දානො. චරාවල්දානෝ කගුණපොයන්දානො මලකඳන්ගෙනහින්දානො. මේ හැම දෙයක්ම කුණවෙච්ච පණුව ගහන මළකඳම් පවා මේ මහපොලොව මතයිතියෙන. ඉතින් මේ තරන් චරාගොඩවල් දාලා විනාස කරලා මොනදේවල් කරත්. කවම දාක්වත් මහපොලොව පිළිකුල් ලෙස ගන්නත්න සුබවාදී ලෙස ගන්නත්නෑ මේක සියල්ලම උපේක්ෂා සහගතෝ දරාගනිමින් ඉවසාගනිමින් මෙසිියල්ම බොහෝම අනුකම්පාාවෙන් යුත්තෝ භාරගන්නවා. ඉතිං ඒ වගේ බුදුරජාණන් වහන්සේ කායානු පස්සනා වඩන මමත් මගේ පටන් සිල් ලෝක සත්‍යයාටම මෛත්‍රයේ සහගතූ සිතිංවාසය කරනවා. කිසිීම සත්‍යේ කෙරෙහි වලරි සසාගත සිතුවිල්ලක් නොමැතිව අනුකම්පා සහගතෝම වාසය කරනවා කෙලකිනවා. ඒවගේම. ජලයඋපමාවට අරගෙන. එවගේම ගින්න උපමාවට අරගෙන. ඒවගේම තමයි වාතය උපමාවට අරගෙන. මේ විදිහටම උන්නහන් සුපමා කරලා කියවා මේ දේවල්ලොටත්. ජලයට වාතයටඒවගේම ගින්නට මේ හැමදේකට මේ විදිහෙට අනේකවිද ජරාවන් කුණපකොට්ටා සෑන් එකතු වෙනවා සුගන්ධයන් දුගන්ධයක්න් ඕන තරම් මුස්ුවේරනමුත්. ඒ කිසිීමත් කලක කිසිම වෙලාව කොපේක්ෂ්‍රහසාගතවමයා බාරගන්නවා හැර. ඩාවකට පත් කරන්නේ වේදනාවකට පත් කරන්නේ නැහැ කියලා කියනවා. ඒගේ තමන් වහන්සේ සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සහගතූ සිතිින් යුක්තව වාසය කරන බවයි දේශනා කරන්නට යදන්න ඉතින් පින්වත්න මේ වගේ මසාරිපපුත්ත මහරතන් වහන්සේ තවත් උපමා කළ දේශනා කරනවා මේ නගරයට ඇතුල් වෙනවා සැඩොල් දැරියං මොනුව කරන්නද අර කියන අසූචි මළමුත්‍රාදී ඉවත් කරන්න තම මෙයාලා කූඩ කරේතියාග ෙනැවිල්ල තාර කූඩවලට පටවාගෙන යන අපි අහලතින සුනීත කිය සැඩොල් දරවා ගැන කතා කරනකොටත් එත් ඒ විදිහට තමා බදුරජාන් වහන්සට හමුුව. ඉතින් මේ සැඩොල් දැරියයක් එන කෙනා කිසිීම ආඩම්බරයක් නෑ. තමන් බොහෝම ලැජ්ජාසීලීව තමන් බොහෝම යටහත් පහත්ව තමයි මේ විදිහෙට මන්ගේ ක්‍රියාවන් සිද්ධ කර මොකද ්‍රහක්මණන කුලේ ඉන්න කෙනෙක් නෙවෙයි. සැඩුල්කුලේ ගැන පහත්ම කුලයක් මේ තමන් කරන රැකියාවත් බොෝම පහත් එච්ච රැකියාවක්. ඉතිං සාරිපුත්්ත මහරතන් වහන්සේ දේශනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේ මමත් අන්නේ විදිහටම තමයි මේ කායන් පස්සනාව වඩනගම මයි කය ගැන මෙනහි කරමින් බොහෝම යටහත් පහත් මං බොහෝම පිළිකුලෙන් යුක්ත මේය පරිහරණය කරමින් වාසය කරන්න කියලා. බදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒවාගේම උන්වහන්සේ තවත් උපමාවක් ගන්න බොහෝම හොඳ උපමාවක් ඒ උපමාව තමයි අන් දෙෙක කපලදාපු ගොනෙක් වගේ කියලා. දැ ගොනෙක් කියලා කියනකටම ගොුණා බහොම එඩිතරව බයනතු අනිතඇතක් යුද්ධටයන්නේ සටන් කරගන්නේ ඇනගන්න කුමක් නිසාද ගස් ගල්ලෝට අනිනවාගේ හිල්ලලා මොකටද තමන්ගේ අන් දෙෙක තියෙන හින්ද. හැබයි අන් දෙෙක නැත්තං තමන්ට පහර කණ සිද්ුවේීම. කියනවා සාරිපපුත්ත මහරතන් වහන්ස උපමා කරලා කියනවා බුදුරජාණන් වහන්සේට යම්කිසි ආකාට අන් දෙෙක කපපු ගොනෙක් සතරමං හන්දිෙන් සතරමං හන්දියට බොහෝම නිහතමානීව බොහෝමයට හත් පහත්ව කිසි කෙනෙක් කවුරුත් ඇවිල්ල ඇගේ හැප්පුනාටත්මයා තරාගන්න නෑ යුද්ධ කරන්ඩ යන්න තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරඩ යන්න ඇයිඒ තමන්ට පහරකාණ්ඩ සිද්ධ වෙනහිද. ඒ නිසා, බුත්ත තාරතන් වහන්සේ මේ උපමා වරගෙන කෙන බදුජාන් වහන්ස මමත් අන්නේ වගේම කායානු පස්සන වටන මමත් බුදුරජාණන් වහන්ස අන්නේ වගේම බොහෝම කීකරු බොහෝම යටහත් පහත්ව මේ කයේ පිළිකුල් බවමැනෙහි කරමින් මේ කයේ ස්වභාවෙන් වනයහි කරමින් මම ආයතිං ඇතර මයින් වෙලා බොහෝම ප්‍රवेශමෙන් කාතෙක්ව ජැටෙන්නැතුූ මගේ ජීවිතය මම ගත කරන්නේ එහෙම කෙනෙක් මිසක් එහෙම නොෝඩන කෙනෙක් තමයි අරවිදිහට ආඩම්බරයෙන් තමන්ගේ කය ගැන හිතමින් බොහොම ආඩම්බරයෙන් තමන්ගේ ශක්ති සම්පන්න භාාවයන් ගැන හිතමින් තව කෙනෙක් ගැන්ගේ හැප්පිලා තරහාග තරහා අරගෙන ඔහුගේ සමාවදගන්න නැතුව යන ැඇත්ත කියලා කියන. ඒවාගේම තමයි අවසාන්ට උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි තරුණ දැරිවයක් වේවා දරුවෙක් වේවා ලස්සන්ට සුවඳ විලුන්නාදී ඇඟ දරාගෙන ලස්සන වස්ත්‍රයෙන් සැරසි්ච කෙනෙගේ සරීරය මතට සල්ප කුණක් ඇගේ දාන. බෙල්ලෙ ොතන න්න තරන්නං අපපිරිය සහගත බවක් එයාට දැනෙනව ඇද. ඒ වගේ සාරිපපුත්ත මහරතන් වහන්සේ දේශනා කරනවා කායානු ප්‍රසන වඩන මමත් බුදුරජාණන් වහන්සේ. මගේ කරෙත් හරියට, අර සරපකුණක් කෙල්වා වගේ මමත් මේ කය දරාගණිනෙ බොහෝම පිළිකුලින් යුක්තව මන්දරාගෙන කවද්ද පිරිනිුවන් පාලන්නේ කියල බලාගෙන ඉන්නේ කියලා පිළිවදම් දෙනවා. පින්වත්න කායානු පස්සන වඩපු උත්තමයන් වහන්සේ කෙනෙක් ගැන තමයි ඒ දේශනා කර. හිතල බලන්න ඔබත් මමත් මේ කායානු පස්සන වැඩුවොත් මොන තරන්නං අපේ ජීවිත හික්මීමට පත්තේද බොහෝ වෙලාවට සඳහන් කරනවා මේ කායනු පස්සනවාදී හොඳට වඩන කෙනෙක්ඉන්නවා නම් එහමනත්තම් මේ කියන පිළිකුල් සංඥාව එහෙන් වඩන කෙනෙක්ඉන්නවා නම් ඔහු කතා කරනකොට අනිවාරෙන් කට අතෙන් වහගෙන කතා කරනවා කියලා ඇයි ඒ වහගෙන කතා කරන්නේ ඔහු හොඳට නුවන තියලා දැන් ඔහු දන්නවා මගේ කටෙන් දුර්ගන්ධයක් හමනවා ඒනිසා තව කෙනෙක්ක් කතා කරනකොට ඔහුට මේ දුර්ගන්ධය දැනෙන්ඩ පුළුවන්කෙ හු කට අතෙන් වහගෙන තමයි කතා කරන්න කියලා කිය ට හිතර බලන්න ඒ හැමෝම කායනු පස්සනාව වඩන හැමෝම අති වහගන්නවා කෙලවත් අති වහන් නැති හැමෝම කායනු පසනාව වඩන්නය කෙලවත් නෙවෙේ මේ කියන්නේ. යම්කිසි කෙනෙක් එහෙමත් කරන්නට පුළුවංකම තියෙනවා කෙලා කියන්න. එතුොට මේ කායානු පස්සනාව කෙලා කියන්නේ. කායේ කායානු පස්සී විහිරදි. කයේ කය අනුව බලමින් වාසය කරනවා කෙලයි මේ කියන්න. එතකොට මහා සතිපට්ටහාන සූත්‍රයේ පින්වත් පිරිසු බොෝ දශනාවන් වලදී. හලත් ඇති. ඉතින් මේ කායනු පසනාව කලා කියන්නේ සතර සතිපට්ටහානය එකක්. කායනු පසනාව වේදනානු පසනාව, චිත්තානු පසනාව ධම්මානු පසනාව කියලා සතර සතිපට්ටහානය කෙන නම් කරනු. මේ සතර සතිපට්ටහානයහි පලවෙෙන එක තමයි කායානු පස්සනාව කලා කිය අපි මෙතෙක් කියලා මේ සාරිපුත්්ත මහරටන් වහන්සේ. කායනු පසනා වැඩවා කයනු පසනාව වැඩවා කෙ අපි දේශනා කරෙත් අන්නේ පලවෙනි කායනු පසනාව තමයි ඒ සාරිපුත්ත මහාරහතන් වහන්සේත් වඩල තිය. එතකොට මේ කියන උතුම් වූ කායනු පස්සනාව වඩන කොට. එහි තියෙන කාරණාවන් ගොඩක්තිය. මනොවාද පලවෙනි එක තමයි ආනාපාන සති ගොච්චේ. ඒ වගේම තමයි ඉරියාපත ගොච්ච. ඒ වගේම සති සම්පජඥ කොච්චේ. ඒ වගේම, පටික්කූල මනසිකාරය. ඒවගේම ධාතු මනසිකාරය නවසීවතික කියන කොටස් හයම මේ කායානු පස්සය කියන කොටසට අයත් දෙෙනු. කැමති කෙනෙකුට මේ කායානු පස්සනවි තියන කැමති කොටසත් ෝරගෙන වඩන්න පුළුවන්කව තියනෙන. තිං ඒ වඩන කෙනාට සිහය උපද්වාගෙන මේ කය අනුව බලමින් ආනාපාන සති වඩනවා කලක කියන්නේෙකු මක්ද ඒ තමයි. හස්ම ඉහලට පහට යන ස්භාවේ ගැන හොඳට සිහිය පිහිටවාගෙන හුස්ම දිහා බලාගෙන සිහිය පිහිටවා ගන්න එක තමයි ආනාපාන සතිය කියල කියන්න. ඒ වගේම ඉරියාපත කියල කියන්නේ යාම්ීම් ඉඳීම් පිටීම් කියන සතර ඉරිියව්වට තමන් ගමනක් කියනවනන් එහමත්තම් ඇවිදිනවනං ඒ ඇවිදින හැමමොහොතකම ඇවිදින බවට සිහිය කිසිම් බෙලාක අපිට බහවනා පිළිබඳ උපදෙස් දෙෙනකොට කියන්නේ යනවා 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 කලා කියක ඉන්නවානෙවෙයි යන බවට සිහිය පිහිටවාගෙන ඉන්න. ඒවගේම අපි යම් කිසි ආකාට කොතන හරි වාඩිවෙලයි ඕොනන් ඕන ෑම් වෙලාවක පුටුවකහරි ගලකහරි බිමහරි වාඩිලයින් නෝනං වාඩිවෙච්ච සැනිින් ඔහුට සිහියතියෙනවා මං වාඩිවෙලා ඉන්නේ කෙලා ඉරියව්වට සෙහියයි. අන්නේ වගේ මේ ඉරියව්ට සිහියෙන්ඉන්නක තමයි මේ ඉරියාපත පබ්බේ කියලා කියන්න. ඒගේ සති සම්පජඥය සති සම්පජානය කල කියනෙ සිහිය පිහිටඕනවා කල අප අර ඉරයාාපතයට කිවෝ වගේම ඒ ඉරියව් වල ඉදලා හැම දේකට මොහු සිහිියයගෙන්වාක් කුමක්ද හැම දේකම කෙල කියන්නේ උච්චාරංවා පස්සාරංවා කෙලත් බුදුරාන් වහන්ස දේශනා කර කෙනෙක් වැසිකිල්ි කැසිකිලි කරන වෙලාට පොහ හුත් සිියයගෙන්වක් කරන හැම දෙයක්ම මේ කයිෙන් කරන්න උස්ියලූම දේවල් පිළිබඳවහු සිහයෙන් වාසය කරනව. ඒවගේ බුදුරජාන් වහන්ස් දේශනාක්න සම්්‍යා ප්‍රඥාවෙන් වාසේකරනවා කියලා කියන. අත්ත නමනකොට දිගාරීනකොට. ඔහ දට සම්්‍යා ප්‍රඥාවෙන්මයි ොහු අත දිගාරින්නේ නමන්නේ. ඇවිදින්නේ. ආහාරගන්නේ වතුරබොන්නේ හැම දේම කරන්නේ මොහු බොහෝම සිහියෙන්. ඒවගේම තමයි පටික්කූල මනසිකාරය කෙළ කියන්. පටික්කූල මනසිකාරය කලා කියන්නේෙ පිළිකුල් සංඥාව පිකල් බවිංයොත්ව මේ කයේ අපි හමදා මහලතියනවා හැමදාම් භාවනා කරන්න යන සෑම තැනකම් වගේ මේ පිළිබඳව සඳහන් කරන එකන පිළිකුල් භාවනාව කියලා අපි කතා කරනවා මේ ශරීරේ තියන කුණපකොට්ටාසයන් තිස් දෙක පිළිබඳව සිහිය පිටෝන් අන්ගටි කියන පටික්කූල මනසිකාරයග. ඊළඟට තමයි ධාතු මනසිකාරේ එකලකැන්නේ මේ කයේ පටවී, ආපෝ තේජෝ වායෝ, කිය මේ සතරම හාධාතුවන් තමයි මේ කයේ තියෙන්න්නේ කියලා ඔන්න ඔහු මේ ධාතුවන් වලටසිහපේටවාගෙන ඔන්නො ධාතු මනසිකාරය වඩනු. ඒ වගේම තමයි නවසීවතිකය කියලා කියන්නේ අවසානික නවසීවතිකේ කල කියන්නේ පලවෙෙනකේඉන්න. හැමනැත්තං යම් කිස කෙනෙක් මිය පරලෝගිය දවසේ දම්. යම්සේ මේ සරීරයේ ටිකෙන්ටික ටිගෙන්ටික ජරාජීර්ණ භාවට පත්වෙල පත් වෙලා ඇටකෝට බවට පත්වෙලා මහපලෝට පස්ශවෙලා යනකම්ව. මේ සරීරය ක්‍රමක්‍රමයෙන් අවස්ථා නමයක් හැටියට, නවසීවතිකේ. අවස්ථා නමයක් හැටියට කොටස් කරලා. මේ අවස්ථාවන්හලට සිහිය පිහිටවාගෙන ඔහු මෙනෙහි කරනවා මේ යම් මිය පරලෝගියපු මේ ටිකෙන්ටික කුණුවෙන ජරාාව්පත්වෙන ඇටකටු පැ ඇදෙන සත්තු විසිං මස්කෑලි අරවා මෙ ඇදගෙන ගිහින් කන. මේ කුණවෙච්ච මේ පනු ගහලතියන මේ ශරීරීද දිහා දැක දැක. ඔහු භාවනා කරනවා සිහි පේටනවානේ මගේ කයත් මේ වගේ මයි. අනේ මගේ කයත් මේ වගේම ජරාජීර්ණ භාවිට පත්වෙන. මගේ කයත් මම මගේ කියාගන්නාව මේ කයත් මේ වගේ මහපොලොට වැටිලා මේ වගේ මහපොළුවේ පණුවන්ගේ ආහාරයක්බාට පත්වෙලාවසානි පස් බවට පත්තලයනවා. එවගේ මම ආසා කරන්නව අනෙකුත් විවිධාකාර වූ චරිතයන්තියන අම්මවේවා තාත්තවේවා බිරිඳවේවා, දරෝවේවා නොඒ කොත්තාආකාරේ ඩෝකේ ජීවත්වන සියලු සත්‍යයන්ගේ ශීරයන් මේ විදිහයිනේද කියලා. ඔහෝවන්න නුවන පිහිටු එකට කියනවා මෙන්න මේ නවසීවතිකය වඩනවා කියලා තින් මේ කියන පබ්්‍යන් හයෙන්ම පින්වත් පිරිසටට අදදිනයේදී පැහැදිලි කරලා දෙන්න බලාපොත්ති වනවා අපි හැමදාමත් බොහෝ වෙලාවට අහලා තියෙන මේ පිළිකුල් සඥාව පිළිබඳවම කොහොමද පිළිකුල් සංඥාව තවත් පහසුවයෙන් බඩන්න ගිහි ජීවිතයක් ගත කරන ඔබට පිළිකුල් සංඥාව තුළින්ම කොහොමද රාගාධ අරමුණු යටපත් කරගෙන පුද්ගල භාවයන් දුරුකරගෙන කොහොමද සමාධියකොත් වඩාගෙන උතුම් නිවනකරායන්නේ කියන කාරණාව පැහැදිල්ලි කල දෙනට බලාපොත්තු ව එනවා තින් ඒ නිසා පෙන්වත් පළවනට ම අපිගත්තවොත් මේ කායාන පස්සනාව තියන පටික්කූල මනසිකාරය පටික්කෝල මනසිකාරය ගැන භාගවත් බුදුරජාණන් වහන්සේ මහාසතිපට්ටාන සූත්‍රයේද දේශනා කරන්න මහනන මේ හිසේසිට දෙපතුළ දක්වාම විවිධාකාර වූ කුණපකොට්ටාසයන් තිස් දෙකක් පවතිනා කළ බුදුරජාන් වහන්ස දේශනා කරන. අත්ති මස්මිං කායේ කේසා ලෝමානකා දන්තා ත්චෝමන්සන් නහරු අ අ්ටිමිංජා කළ බුරජාණන් වහන්සේ දේශනා කරනකුට මේ කයේ. හිසේ පටන් දෙපතුළ දක්වාම අනේක ප්‍රමාණය වූ පිළිකුල් භවෙන් යුක්ත වූ විවිධාකාර වූ කුණපකොට්ටාසයන් ගොඩක් පවතිනු තිස් දෙකක් හැටට භාගිතුන් වහන්සේ නම් කරනු එතකොට මේ තියෙන කුණප කොට්ටාසයන් පිළිබඳ සිහිය පිහිටඕනවා න යම් කිසි කෙනෙක් ආං එයාට කියනවා පිළිකුල් සංඥාව අඩනවා කියලා කියන එතකොට පෙන්වත්න මේ පිළිකුල් සංඥාව වුනත් වඩන කෙනාට පුළුවංකම තියෙනවා කාරණ තුනක් හැටියට මේ පටික්කූල මනසිකාරයේ වඩන්නට. කොහොමද කාරණා තුනවෙන්නේ පළවෙනි කාරණාව තමයි ඔහුට සුබ සංඥාව දුරුකර ගැනීම පිණිසත්, ඔහු මේ පටික්කූල මනසිකාරයේ වඩනු. ඒවාගේම තමයි, ඔහුට පුළුවන් හිත සමාධිමත්කර ගැනීම පිණිසත් මේ පටික්කූල මනසිකාරයේ වඩන්. ඒවගේම තමයි සත්ව පුද්ගලභාවේ දුරුකරගෙන, නිවන් අරමුණු කරගන්නටත් මෙන්න මේ කියන පටික්කූල මනසිකාරයේ වඩන්න පුළුවන්කම තියෙනවා. කාරණා තුනයි පලවිනයකමකද පලමිණටම පුළුවන් අපිට ඕනෑම භාවනාවක් කරනවානං. අපිහිතමු ආනාපාන සති භාවන වඩනා එහන් නඇත්තන් තවත් පැත්තෙෙන් ගත් ොත් අනුසති භාවනාක් වඩනවා කසින භාවන වඩනා ඕනෑම් භාවනාවක් වඩන කෙනකුට. යම්මාකාරයකට රාග අරමුණක් කොපදිනවානං ආංගේ රාගරමුණ උපදින කෙනාට පුලුවන්කම තියෙනවා. රාගරමුණ දුරුකරගණ්ඩ නැත්තන් සුභ සංඥාව දුරු කරගන්නට. අගේ සුභ සංඥාව දුරුකරගැනියම් පිණිස මෙන්න මේ කියන පටික්කූල පිළිකුල් සංඥාව වඩන්න පුලුවන්කම තියෙන. ඒගේම තමයි කෙනෙකොට පුළුවන් සමාධිය පිණිසත්. වෙන කිසිම භහාවනාවක් නොවඩා මේ කියන පටික්කූල මනසිකාරයෙන් වඩන්න පුළුවන් සමාධිය පිනිසත් වඩන්න පුලුවන්කම තියෙනවා. ඒවාගේම තමයි මේ කියන පටික්කූල මනසිකාරය සමාධය පිණිස වඩනවා වගේම ඔහුට පුළුවංකම තියෙනවා මේක උපකාරී කරගෙන කියැන්නේ පටික්කූල මනසිකාරය උපකාර කරගෙන ඔහුට පුළුවංකම තියෙනවා උතුම් ධර්මාබෝධය පිණිස. එහමනත්තම් මේ සත්්‍යෙක්ක පුද්ගලයකය ආත්මයක් කියලා බැදිිච්ච බව දුරුකරගෙන උතුන් නිවනාරමුණු කරගෙන නිවන් දකින්න පුළුවංකම තියෙනවා. මේ කාරණ තුනක්. එතකොට යම් කිසිෙනෙ කොට අපි මේක හොඳට වුවනින් විමසල කොහොමද සවසංඥා දුරගන්නේ කොහොමද සමාධිය වඩන්නේ කොහොමද පිමේකෙන් පුද්ගලබායි දුරරගන්නේ කෙලා විමසල බැලුවත් හැම පි වාත්නේ මෙහෙදී බුදුරජාන් වහන්සේ පළවිනිටම දේශනාකරපු කාරණවක්තමයි. සුභ සංඥාව දුරකරගන්න. බහෝ තැන්වල බුදුරජාන් වහන්සේ භාවනාගැෙන දේශනා කනට හැමතැනකම බුදුරජාන් වහන් දේශනා කන මාන්නේ. සුභ සංඥාවක් උපදිනවානං මේ ලෝකේ තින ඕනෑම දෙයක් පිළිබඳව අන්නේ පුද්ගලයාට පුළුවන්කම තියන සුභසංඥාවදුර කරනමකත් සුභ සංඥාව කියලා කියෙන් ස්ත්‍රියකට පුරුසේකේවා පුරුසේකට ස්ත්‍රියයක් වේවා යම් කිසිාකාට දකින අවස්ථාවදි රාගරමුණක් උපදිනවානං ආගේ රාග සහිත අරමුණ අපි කියනවා සුබ සං්ඥාවක් පිළිකුල් බවින් තොරවෙච්ච සුභ වූ සංඥාවක් කියලා ැ අපි හලතිනෝ බොහෝ කතාවන් අට්ටකතාවන් හිදිහෙම සඳහන් වෙලා එක් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දර ස්වාමීන් වහන්සේ නමක් එමනතන් ධර්මය ඉගෙනගන්න ස්වාමීන් වහන්සේ නමක් තරුණවායස ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ දවසක් තමන්ගේ ස්වාමීන් වහන්සර තවත් පිටිසක්ට එක පිඩ පාතිවන්න පිඩ පාතිවා ඩිනකොට උන්වහන්සේට මේ ගම මැදට යනකොල සුභ සඥාවක් උපදිනවා එක කියන්නේ රාගාරමුණක් උපදින න්වහන්සේට පුළුවන්කමක් ලැබෙන්නේි නැහැ මේක යටපත් කරගන්න තවත් සැනක සඳහන්න ලතින ඒ ොහොතේ යට පත් කරගත්ත කියල් තවත් තැනක සඳහන්නලා මේක යටපත් කරගත්තේ නෑ ඉන්හන්සේ එවලෙම තමන්ගේ පාත්‍රදි බදාානටික තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පාත්‍රයට පූජාකන පූජා කරව වහන්සේ ගුරු හාමුදුරුවන්ට වැඳදල කියන ස්වාමීින් වහන්ස අද මම මේ හිතට සුභ සංඥාවක්කු පන්නා සුබ සංඥාව කළ කැනෙ රාගාරමුණක්කු පන්න මේක මට ඒකාන්තේ නිරේටමාව පමුණුවන දුක්්ගෙන දෙන අරමුණක්මයි. මේක මං බහාමයන්ට පත් කරගණ්ඩෝනි කියලා මුන්වහන්සේ හිතනවා. හිතලා මුන්වහන්ේ මුද කරන ගුර හාමුදුරුවන්ට කියනවා අයිවිදිහයටට කියලවරලා කියනවා ස්වාමීන් වහන්සේ අද දවල්ලු ගන්නෙන පාඩමත්. අද හවසෝගන්නන පාඩමත් මංකෙරේ අනුකම්පාවෙන් පවත්වන්න එපා හැබැ හෙට උදේ අනිවාරෙන් උගන්නන්ට කියලා මතක් කරනු. රු හමුදුරන් වහන්සේ කැමැත්තඵල කලාට පසේ තමන්ගේ පාධ්‍යාන් වහසේ හොයාගෙනන් වහසේ වඩිනවා. වැඩලා ඒ යනකොට ඒඋතුම් රහතන් වහන්සේ මක් උන්වහන්සේ. උන්වහන්සේ තමන්ගේ කුටේ මැටිගාන. මේ රහන් වහන්සනම තමන්ගේ කටේ මටිගාන මටිගානො අ ස්වාමින් වහන්සේ පිටි පස්සෙන්ගෙහිල්ල ලොකසාමන් වහන්සේට කතා කරන්නත් කලින් න්හන්ේ දිහා බලන්නවත් නැතු. එකයන්නේ තමන්ගේ ශිශෂ්‍යවයා දිහා බලන්නිවත් නැතුව අන්නර රහත් උතුමන් වහන්සේ කියනවා ඔය තමන්ගේ අතේ තියෙන පාත්ත්‍රයෙම පසකින් තියන්න කියන. එවෙලාවේ අරශිෂ්‍යය කියනවා ස්වාමීන් වහන්ස මම සුභ සංඥාවකට හසුවෙලායින්නේ. මට මේකෙන් මිදෙන් ඕෝන කියලා එවෙලාව කියන ඔබ පැමිණේ ඔබට පිහිට විය හැකිම තැනකටයි ඔබ පැමිණේ නිසා වඩින්න කියෙලා රාධනා කර ඔන්නන්නේ වෙලා වැඩියට පස්සේ උන්වහන්සේට දෙන කමටහන කුමක්ද ඒ තමයි මේ අසුභ සංඥාව එමනත්තම් පිළිකුල් සඥාව වඩන්න කියලා පටික්කූල මනසිකාරය වඩන්න කියලා ඔන්න පවරනවා. ති මේක වඩලා උන්වහන්සේ එදා දවල්තමා ගුරුහාම් දුෘහයාගෙන ගිය ගිහෙල්ලා හවස්සනකොට භාවනා කළ රාත්‍රී භාවනා කළ පහෝදා උදේ වෙනකොට රහත්වෙනවා. රහත්වෙලා උදේ පන්තිීයටටත් උන්වහන්සේ වනත්තම් අ මීට කලින් උන්වහන්සේ වැඩ ඉඳපු විහාරයටටත් වදිවා තමන්ගේ අධ්‍යයන කටයුතු සිද් කරන්න ්‍රහතන් වහසේ කෙනෙක් ැටියට. එතකොට පිවත්නය හිතළ බලන්න මේ පටික්කූල මනසිකාරය කල කියන, පිළිකුල් සංඥාව කියල කියන්නේ මොන තරං යහපත් වූ කාරණාවක් කනලි කියලා. තමන්ගේ මනසේ උපදින්නාව යම්බඳ රාග සහිත අරමුණක් තියෙනවනං. අපි දන්නවා මේ ලෝකයෙන් අනයකවිද ප්‍රතජ්ජන සත්‍යයම්. මේ ධර්මයක් පිළිබඳ මේ භාවනාවක් පිළිබඳ මේ පිළිකුල් බවක් පිළිබඳව නොදන්නකම හේතුකටගෙන අනේක විද වූ කාමයන් පනිසාවෙන් අනේක විදූ රාගයන් නිසාවෙෙන් අනේක විදුූ දුක්කයන්ට වේදනාවන්නට පත්වෙනවා අපි ගුඩාක් වෙලාවට අහන්ඩ ලැබෙනවා පිටේ කාරණාව මේ කාමය නිසා නිිරාගේ නිසා පීඩාවට පත් වෙලා මෙ රාගය නිසා සමහල්ලාවට දරු දන්න මනත්තුව අවුරුදු විශසතිහයේ දරූපවා කද කරගන්න තමන්ගේ ජීවිතය විනාස කරගන්න තමන්ගේ ජීවිතය මේ ලබි චුතු මනුශාත්භාවය විනාස කරගන්න මේ කාමය නිසා මෙරාගේ නිසා ඒ ඇයිඒ මේ කියන ධර්මය දන්න ඇතිකම මොකද දන්න ඇත මේ අසුභ සඥාව දන්න මේ සුබ සංඥායම බැසගෙන සිටිනවා මේ අපි ළඟ තියෙන මේ තමන්ගේ කියාගත්ත මේ රූපය ඒ වගේම බාහිර ලෝකී අපිට පේන තිබෙන්න්නාව අනේකවිද රෝපයන්න ල සුබ සඥාව උපදින්නේ හොඳයි කැමැති කියලා ඇලෙන්ෙකුමක් හේතුකටගෙන්ද කාරණ දෙකක් නිසා. ඒ තමයි මම කියන වචනය තව එක. මම කියන වචනය වගේම කාමය කියන වචන. මේ කාමය කියන වචනය තුළ නොවයි. මම කියන වචනය තුළනොයි සියලූ අසුභයන්, සියලූම කුුණපයන් සියලූ පිළිකුල් භාාවයන් සියල්ල යටපත් කරදා. යටපත් කරලා ඔහු මොකද කරන්නේ අර කාමය කියෙනන වචනයෙන් සියල් වහගෙන සුබ ලෙස ගන්නු. අසුබ ලෙස පවත්තින සියලු දේ සුබ ලෙස ගන්නවා. ඒ අරගෙන ඒවබම ඇලිලා ඒවාගේම වෙලිලා අනන්ත දුක්විඳලා අනන්තවත්තු තවත් දුක් සහගතෝ නිරේකට මොහු ගමන් කරන. ඒ අයියේ. ප්‍රේතලෝකෝල පදිනු ඇයි ප්‍රේතලෝකොලපතින්න මේ කාමයන්ට තිබෙන්නවු ලොල් බව නිසාවෙෙන් ඔහුට මේ කඇතෑරගන්න බැරූ යනවා අසුභ සංඥාවක් වඩලන අසුභේකයන්න කුමක්ද කියලා දන්නේනය ඔහු යනවා හොයාගෙනයන ගිහිල්ල ඒ ප්‍රේතලෝකය උපදිනු ඇයියේ මේ ලෝකයේ තිබිච්ච මේ කුණප කොට්ටාස ටිකකට ආසාවෙන්දලා ඒ ආසාමය හේතුවෙන් තම හෝ ඉළඟටත් මැරෙන්න්නේෙත් අසාන මෝතිත් අර ආසාාවෙන් මයි අරරෝපේයට අමන්ගේ බිරිඳවේවා, තමන්ගේ ආදරණියවන්තිය වේවා, ස්ත්‍රීන්මවිල් ලෙසවේවා ඕනෑම ලෙස හිතමින් මේවන්ට ඇලුම් කරමින්දල මැරුණම අර ඇලීම නිසා ලෝභකමනිසා තන්නාව නිසා ප්‍රේදලෝකයනි උත්පාත්තිලබ. අපිදකිනොෝ බොහෝ ධර්මදේශ්නා පවත්තන ස්වාමීන් මහන්සල පවා මේන් කොයි විදදිහට මේය උපත්තිල බන්නේ ප්‍රේතලෝකලෝ කියලා දේශනා කරන තමන්. යම් යම් අවස්ථාවන් හිද යම් යම් විදිහටද ආසකේ ඒ තැන්වලදදි උත්පත්ති ලබනවා කල දේශනා කරු. ඉතිං හිතන්න පින්වත්නමේ ඇයිඒ මේ එකක්ම කාරණාවක් නිසා. ඒ තමයි මේ අසුභ සංඥාව නොවැඩු නිසා. අසුභයවක් බව නොදැක්ක නිසා. එහනම් කොහොම ද අපිය අසුබේ වඩන්නේ. යම් කිසි ආකාරයට ඔබ සංඥාව කොපදිනවානං අපිහිතමු පුරෂපක්ෂය කෙනෙක් නම්. කාන්තාවක් දැකල යම්කිසියා කර සුභ සංඥාව කොපදින්න. හැබැයි මතකතියාගන්න ඕනේ කාරණාව තමයි මේ කියන කාරණාව මේ බුදුරජාණන් වහන්සේ පණවන්නේ මේ පටික්කූල මනසිකාරය කියලා පණවන්නේ. අපි අර සමාජයේ දකිනවා බොහෝ දෙන කරනවා ජරාගොඩත් දැකි ගමන් ඊය කියෙලා කියන්නේ. ඒ වගේ මේ පිලිකුල් කිරීමක් නෙවෙයි. නුවනින් දකිනවා. මේ මම දරාගෙනන්නේ. මේ මම දකින්නේ මේවාගේ පිළිකුල්ග ඩක්නේද මේ ජරාග ඩක්නේද මේ තියෙන්නේ. මේ විදිට අපිරිසිදුවෙන්න මේ විදිට අපිරිුදු භාවෙන් යුක්ත වෙච්ච ජරාග ක්නේදමන් මේේ සුභවාදීව දකින්නේ කියලා නුවනකු යුපදින්නටොන්. එහම ැතිවුණොත්තහම පෞජීතයක් අත කරඩ වෙන්න තමන්ගේ දරෝ හොරතල් කරඩ වෙන්න මෙහෙම කරන්න වෙන්න. ඉතින් එහෙමනවෙයි. මේ ධර මේ කියනදේ නුවනින් විමසාගන්න ටෝන නුවනින් අරගෙන ඇල්ලීම දුරකර ගැනයෙන් පිණිසයි. සුභ සංඥාවෙන් ගැනියීම නතර කරන්ඩයි මේක වඩන්නමේ. එතකොට මෙන්න මේ වඩන කෙනාට පුලුවන්කම ලැබෙනවා. අර කියන විදිහට බොහොම නුවනින් යුක්තව තමන් දකින්නේ කෙස්්ටිකක් නං. ඒ කෙස්ටික දිහා දකිනකොට. අන්නේ කෙස්්ටික දිහා උදට නුවනිින් බලන්නවා. මම ආසාවක් යඋපන්නේ මේ දිගවට තියෙන කෙස්්ටික දිහා දැකලා. මේ කෙස්්ටික හරි ලස්සනයි නේද. මේ කෙස්ට්ටික කොච්චර ලස්සනයිද. සමහල්ලාවට තරුණ කෙනක් ෙස්ට්‍රියකට කැමැති වෙන්නේ මේ කෙස්්ටික නිසා අනේ මෙයාගේ මංවාගේ කොන්්ඩෙට ආසයි. ඒනිසාමංවාට කැමති කියලා කොන්්ඩට තමා කැමති වෙන්නේ ඒවිදි මේ කෙස්්ටිට ආසරනවා. එතමට බලන්නට ඕන ඒ කෙස්ටික කියල කියන්නේ මොනවාද. මගෙත්තියවා ක. ඇගත්තියෙනවා ක. අම්ම ගෙත්තියනවා අකගෙත්තියවා තව වටයින් හැමෝගේෙන් මේ කෙස්තියෙන ඔක්කොම එකම කෙට්ටි. එන මේ කෙස් ික කියල කියන්නේ මොනාවාද කියලා හොඳට බල්ඩඕන බලකුට තමන්ගේ මොලුව හොදට අතගාල බැලුවොත්තහෙම එක දවසක් නාානැතු හෙටියොත්ත එහම මේක මොන තරම් පිළිකුල් සාගත වෙනවාද. මොනතරම් දුරගාන්ධයෙන් යුක්තද. අපි දන්නවා ඉස්ොරි වගේ දේවල් මේ කෙස් අතර මතියනම ස්ොරි තැන්තැන් වල කෙස්වල ගෑවිලා මොන තරං අප්‍රසන්න බවින්යුක්තද. නමුත් අපි ඒ සියල්ල වලදා. දුර්ගන්දය වර්ණ වසේගත්ත් ගන්ද වසේගත්ත් පිහිි සබ්තන් වසේගත්ත්ක පිළිකුලයි නේද කියෙන ස්භාවයයින් කරනවා මොකක්ද අරකෙන කාමය කියන වචනය නිසා. කාමේ රාගය කියන වචනය ඒක හලදාන. වහලා මොනතරන් අපිරිසිදනත් කමන්න හෝදල්ලා නාවල ප්‍රශ්නයක් නෑ කියලා ගන්න අපේ කොන්ඩ හොඳයි නේදකෙල්. එ එකනවේ මේ පිළිකුල් සංඥා වඩන කෙන නුවනින් බලනවා අනේ මං මේ කොන්්ඩට ආසයි කියළ ගත්තට මේක සුභයි කියලා ගත් තර මේවාගේ අසුබේෙන් යුක්තයිනේද කියලා ඔන්න නුවනින් විමසන්. ඒවාගේම තමයි ඔහු තවත් තිමසනවා කුමක් ද ඒ කෙනාම ඇස්සලට කැමතින ඔන්න ඇස් දෙක දකිනකොට අනේ ඇස් දෙක කොච්චර ලස්සනයිදමං මේ ඇස් දෙකනම් මාව වසී කරනවා කියලා සුබභසාගත ලෙස ගන්නවායි ඇස් දෙක. ඒ ඇස් දෙක සුභ සහගතයි කියලා ගන්නකොට ඒ ඇස් දෙක දිහාම් බලන්න ඕන අනේ. අර අපි දකිනවාස් තිරි සංගත සත්‍යයන්ගේ මොඩක්ලට මිනිස්වරන් උද පාන්දරනැගට්ගම උදොට කබටිකෙම් හෝදගරන ගේ ලටෙන්නේ. ඇැබැයි තිරිසගත සත්තු කබ හෝදන්නට දන්න. ඔ බල්ලොහෙම ඉන්වහම එතටේ බල්ලොන්ගේ බලොට කබ වැක්කිල් තිෙන ඇස්වල දෙ පත්තිේ මුණහ තරන් අප්‍රසන්න බවද. වයසරි ගේපු අම්මල තාත්තලට බැරිවෙනවා අත පයිදිකර අරක හරියට තමන්ගේ මූනේම් හෝදන්. එතුකට ටිකවෙලා කැනුට ඇස්සලින් කබවැැක්කිලතිනො පේනවා. ඒවෙලාට බලන්න. අමං ආස කරන්න ව යම් රූපයක් තියෙනවා නම් කාන්තාවක්කේවා පුරුෂයක්වේවා ඒ රූපය තුළත් අේ මේවාගේ මසූපයක් නේද තියන්නේ මේවාගේ මහා කබ වැැක්කෙර නැස් දෙකන්නේද කඳුළු කියන්නේ ජරාවක් නේද ගුණප කොට්ටා සැන්නේද කියලා අන්න නුවනගමස. අපි ආසකර නැස් දෙක කබ වැැක්කිල්ල තියෙනවා කියලා සංඥාව බලන්නනි කොහොමද බවැක්කකිල්ල තියනොට කොහොමද මේ ැස් දෙක. ඒවාගේම තමා නහසේගන්නකොට ඒගේ තමන්ගේම කයි පැත්තෙන් බලනවා නේ මගේ කයේ කටේ කෙලා උදේ නැගිනකොට ොන තරම් මගේම කටේගන්ද මටම දැනෙන මොන්න තරම් පිකුල්ද මගේ කටේගන්ධ අප ප්‍රසන්නයෙන් අප්‍රසන්න මීයකුණ වෙලා වගේ මහා දුර්ගන්ධයක්හමනවා කොච්චර දත්මැත්දත් දහය කොලාහයනකොට නැවදත්තායි දුර්ගන්ධය හෙම දැන ඒය අයියේ පිළිකුල් බව නිසා බැයි අපිට ඒ පිළිකුල් බවවාහන කුමක් නිසා මම කියන වචරයත් කාමය කියන වචනයනුත් වහගෙන සුභවාදී ලෙසාරගෙන රාගසිත පද්දෝකන්න බාහනාට වාඩියන්ඩ බෑරාග සිතක් කොපදිනවා කොහෙවත් යන්ඩ බෑරාග සිතක් කොපදිනවා කවුරු දකිින්ඩ බෑරාග සිතක් කොපදිනවා මේ අයි රාගසිතපදින අර සුභ සඥාව නිසා සුභ සහගත වී රූපයන් දකින 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 වාරපාසා අර කියන රාගේමයපදින්නේ අපට නිකමට අතිෙනවාද මේ කट කटिंग ගන්න හාර ටික මේ खेलाත්ते मिस्टला බलू अමनेයක් बाවට පත්तेलाई बඩा ඇතුළට වැ बा තුළට වැට ගි टගික धिरा පත්नेොට සම්पूර්ණය मහා दुर्ගन देख अසूचीගොඩा බවට පते तो අපි වැसी केली कैसे के लिए කරනකොට ගිහිල්ල බලන්නට අපේම වැසිකි लिएට ගිහිල්ला අපිම ැසිකිලිරට පස කැසිකිලි කරාට පස්ස මේ මොත්‍ර මේ අසූචි මොන තරන් දුර්ගන්ධයෙන් යක්තද අපි නහයි වහාගෙන දොරවල් වහගෙන බොහෝම ලැජ්ජහසේලේව කරන්න හැයි ඒට කොක්කෝ ච්චර දුර්ගන් දෙෙන් යුත්් අසූචික මගේ කුසේ නේද මේ ටික තිබ්බේ. මගේ මේ කුසේ මම කියන මගේ කියන මේ ශරීරය තුළ නේද මේ අසූචිටික තිබ්බේ. බේ තරන් දුර්ගන්දයක් මගේ කුස ඇතුළ තියාගෙන නේද ම හිටි මචරලා. එහම් එලිගෙන කොටම මේ ිල් අෞ්දේ පාද්‍ර වැසිකිලේට ගිහිල්ල අපේ කරන වැඩෙන් බලන්නටඕන මගේ ශරීරයේ මේ තරන් දුර්ගන්ධයෙන් යුත්ත සූචකඩක් පුරවාාගන්නේ දෙහිට ඒ සංඥාවෙන් එහෙමම සුභවාදී වූ රෝපයක් දැකළ රාගසිතක් උපදිනකොට ඒ රූපය දෙසත් ඒ විදිහටම බලන්නට කොහොඳ බලන්නට ඕන අනේ මේ මගේ වගේම අරශරීරය තොයි වගේ මහා දුර්ගන්ධයෙන් යුත්තව මහා සූචිකොඩක් ඔය කුසේ පුරවාගන්නේ දෙන්නේ මම පුද්ගලෙක් කියල සත්‍යෙක් කියල හෙමන් නැත්තං අපි සුබවාදී රෝපයක් ලෙස, රාග සහිතෝ මං බැලිුවේ මේ වගේ මහා අසූචි ගොඩත්දිහානේද කියලා එවනිබල. අන්න එතකොට ඔහුල් සතු තිබෙන්නනාව රාග සිත තුනී වෙන ඔහුට රාගෙ උපදින්නේ රූපයන් දකිනකොට ඇම දාමත් පුරුද්දක් ඇතිකර ගණ්ඩුවනු මේවාගේ රූපයන් දැක දකළල මේ විදිහයට සුභසංඥාව සුභසාගතව විදර්ශනා කරලා සුභසාගත වෝ වඩලා ඔහු පුරුද්දක් ඇතිකරගත් තම ඒ පුරුද්ධමතින් රූපයන් දැකට රාග උපදින්නේ අපි දන්නවා ප්‍රධජ්ජන වෙච්ච ඕනම කෙනෙක්ගේ සිතේ මේකෙන රාග උපදිනා හැබැයි ඒ රාග උපදිනකොට විකෘති කාමයන් නිසාවෙන් ලෝක සත්‍යය අනන්ත දුක්විදිනකොට කාම මිත්‍යාචාර්යාාදී මහාකුසලයන් සිද්ධ කරන දුක් විඳනකොට නුව නැති පුද්ජලයාට පුළුවන් රාගය උපදිනවා කාගේත් මන සේක අතර කරන්න බෑ. රාග උපදිනවාමයි. අනාගාමි වෙනකම්ම සිතේ රාග උපදිනවාමයි. හැබැයි රාගේ උපන්නට අධර්මරාගේයට පත්කරගන්න නැතුව තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ පවුල් ජීවිතයන් ගත කරගෙන තමන්ගේ ජීවිතය හපත්තු ගත කරන ගමම්ම නිවන් ප්‍රතිපදාවත් පූර්ණය කරන්න පුලුවන්කම තියෙනවා මේ අ සුභ ස්ඥාව වඩන කෙනාට අධර්මරාගයෙන් හොයාගෙනයන්නේ නෑ. දකිනි දකින ස්ත්‍රියය කරෙහි ආසාාව්පදිින්නේය දක්න දකින පුරුෂයාය කරේ ආසාාවක් උපදින්නේ නෑ අන්න්නොහොගේ හිත සුබ සංඥාවෙන් මෙදෙනවා. භාවනා කරන්න හරිමලේසි හොට අධර්ම රාගයන් වනසටෙන්න්න ඇදන් විධාකාරම නැවිල් ඇවිල්ල හිතට ව අදදිීරු රෝපයන් හොයන්න න්න හුගේ හිත සංවර වෙනවා. ඒකට තමයි කියන්න මේ සුභ සංඥාව දුරුකර ගැනෙන් පිෙන අසුභ සංඥාව වඩනවා කියලා කියන්න. ඒවාගේම තමයි ඒ කෙනට පුළුවන්කමතියෙන නුවන වෙහෙසවල මේ ගැන දකිින්ඩ දකිඩ මේ අසුභ සංඥාව වඩන්ඩ වඩන්ඩ හුසතු නුවනක් කොපදිනවා මේ ලෝකේ මෙන්න මේ විදිහ අසුබ කොට්ටා සෑන් ගොඩත්තමාතිීන්. මේ පුද්ගලය කැටි සත්්‍යේ කැටියට අරගෙන මේ විදින්නේ මම මේ සුභසාගත ව දෙයක් කියලා විදින්නේ මම මේ කුණප කොට්ටාආසයන්ටිනේද කියලා ඔන් ඔොහුට නුවනක් උපද. එතකොට මේ අපි දන්නවා සුභසාගත ව දෙයක් ක සුභසාගත වටන කෙනග ැ නුවනක් අර විදිහයට එක දිගට පවතිනොවට උරාගේ ඇලේම රූපයන් හොයහා යන බව දකිනි දකිින් රූපක කලේ රාග සහිතර උපදිින් නෑ කියලා ඇයි එහෙම වෙන්න ඇත්තේ ඔබත් දන්නවා යම් යම් පපුරදු අපේ ජීවිත එකතුුණට පස්සේ දැන් හොඳදර කෙටිකතාලියනෙ එකෙනෙක්කින්වන අව කතා ියන එකැෙනක්කින්න්න වනම් ඔහු එක ගහිල පොඩි කතාවක් කියන්නක බලන්න මුකක්දඔහ දෙන උත්තරේ කියලා ඔහ කතාව හොඳට හලකිෙන මේක නං නවල් එකක්වාගේ මේක නම් හොද්ද රස කෙටිකතාවක් ඔ ඔහුගේ සංඥාව තියෙන්න්නේ මේඒ අහනහන කතාව ප්‍රවෘත්තියක්ග අතේ ප්‍රවෘතිය තුරුණ පහුගන්නේ ලස්සන කතාාවකට අදහසක යෝගන්නේ ඒගේ මාධ්‍යේදී ගත්තුොත් ඕහ හැම වෙලායිම හොයන්න මාධ්‍යියයට අදාළ අලුත් ප්‍රෞෘ්තියක් හොයනවා. ඒවගේ මතම යංකිකෙන චිත්‍ර අන්ධදිනවානම් චිත්‍ර අන්දිනනායි ගොඩක්ින්න්නවවාන ඒ චිත්‍ර අන්දිනා අඇතක ගමනක් කියයන්නකෝ චිත්‍ර අන්දිිනා අඇත ගමනග්‍යාම ඕහ හැම තැන්ව නතරවෙව හුබලන මෙතරනම් හරි ලස්සන චිත්‍රයක්. මෙතන හරි ලස්සන චිත්‍රයක් මේ විදියට හිත හිතාහු චිත්‍රවලට ගලපන අයදකින දේව. ඇයිඒ පුද්ධෙයි. ि්‍රපට හදනකෙනෙක් නං හ හදන්න හු ඇංගිරි දෙකාර ඇගලි හත්තරක්කට තියලා ඔහු කැමරාවක් කල්ලන වාගේ අලලා ඔහු කෙන මෙතරන ලස්සනට ගැලපෙනවා මේ වගේ තැනකට මේ වගේ සිද්ධියකට හොඳයි මේ වගේ සිिද්ධාන්තයකට ගණ් මේක හොඳයි කියලා හ ස්ථාන කලපනවා ඇයි ඒ තමන්ගේ මනස පුර්දු කර තින දේ අනුන් තම ෝකයේ දදි හු දකින්නේ හැම වෙලාම හේ මයි දකින්නේ කැමरा සිිල්පියක් නං ඔහු දකින්නේම හු පොටෝගහන කෙනෙක්න ඔහුත්සාහ කරන්නෙත් හැම තැක්ම තමන්ගේ කැමරාවට හසුරගෙන ලස්සන ලස්සන විදියටේ ව අතියති හැ කරගන්න. ඒ වගේ මේ සුබ සංඥාවෙන් රාග සහිතවන ලෝකේ දිහා බලන්න ඔබ පුරදුවෙලයි. ඒ කාන්ත දකින දන හැමරෝපයක් කෙරෙහි මැතිවෙන්නේ රාගසිතුවිල්ලමයි. එහනං ඒ රාගසිතනං ඔබට උපදින්නේ ඔබට අවශ්‍යනං ඒ රාගසිතුවිල්ල යටපත් කර නුවනො පදෝ ගන්ට सु සං ාව දුරගන්නම මෙන්න බදුරජාන් වහන් දේශනා කනවා පටික්කූල මනසිකාරය වඩන්නක. ඒවාගේ යම් කිසිකෙන ගට පුලුවංකම තියෙනවා සමාධිය පිණිසත් මේ කියන උතුම් වූ පටික්කූල මනසිකාරය වඩන්න ඒ වගේම යම්කිසි කෙන කුට පුලුවංකම තියෙනවා මේ පටික්කුල මනසිකාරය සමාධිය පිණස වඩන කෙනාට පුලුවංකම තියෙනවා පංචකයක් පංචකයක් වසයෙන් පහ පහ බැගෙන් වෙන් කරගෙන ඒ පහ පහ බැගින් වෙෙන් කරගෙන ඊට පස්ස ඔහෝ එක එක ආරෝහන අවරෝහන ක්‍රමයට මේක වඩලා හොඳට පුරදු කරනවා. එහෙන් පුරදු කරන්න පුරදු කරන්න හිත එක්තැන්ගෙන. එක්තැන් වුණාම් මේ මේ තිස් දෙකම මේ විදියට කඩාගෙන ඔහු සජ්්‍යායනා කරනකොට ඊට පස ඔහු මේකින් කැමතිම පහක්ගන්න. අරගෙන ඒක විතරක් වඩනෝ. එතුවට තවත් හිත සමාධිමත් වෙනවා. ඒකෙනුත් කැමතිකක් කරගෙන වර්ණ වසයෙන් අරගෙන කසින භාවනාවක් වගේ දිානට මක් දක්වා වඩන්න පුළුවන්ක මුක තියෙන බව විුධ මාර්ගයේදී සඳහන් කළ තිය ති මේ විදිහට කැමැති විදිහට තමන්ට තමන්ගේ ගමන යන්නට පුළුවංකම තියෙනවා. තින් පින්වාත් මේ විදිහට සමාධී පිණිස වඩනා වගේ ඒවාගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටික්කුල සඥාවෙන් වඩන කෙනාට මේ තියෙන පුද්ගලභාවේ දුරුකරගන්න එහමනත්තං අපි කතා කරන මේ උතුම් නිවන පිණිසයන්න්න තහුට පුුවංකම තියන. කොහොම දෙයන්නේ ඔහු මේ කය ගැන හොඳට මේ දෙතිස් කුණපෝලට හිත ති කියෙලා තියල වෙන්කරල වංකරල සමාදිය හොඳදයට වඩලා ඔන්න ඔහුට පුළුවන් නුවන පිටවාගන්න කුමක් පිණිසද මේක දැම් මේ කුණප කොට්ටාසතිස් දෙකක් පමණක් මයි ඒකාන්තේ. මෙසිියල්ලම කුණප කොට්ටාසටිකක් විතරයි. අම්ම තාත්තා සහෝදරය ඥාති මේ විදියට කොච්චර වංකරගත්තාත්. මේ විදිහේ සියල්ල ම මේ හදාගෙනන්නේ මගේ මනසෙම්මයි මේ තියෙන හැම තැනකම් අම්ම වසෙන් ගස්සාත් තාත්තවසයෙන්ගත්තාත් බිරිඳ දරුව මේ දිට මොන තරම් බැඳීම් හදාගෙන හිටිය. ඒ සෑම සරීරයකම තියෙන්නේ එකමූ කුණප කොට්ටාසයන්ටිකක්මයි. පිළිකුල් භාට පත් එච්ච කුණප කොට්ටාසසියන්ටිකක්මයි. අත්ති කායෝතිවාපනස්ස සතිපච්චු පට්ටිතා හෝත. तिමත්තා අනිසිතෝच විहरती नच्च किंचිලों के උපාदී ඔහුම මේ දකිिनවානේ में खाය පමණක්ම තනක් නේද මේකම කुුණපකොට්ටා सටිගන්න नेේද මේ පවති මේ के साත्य के पुද්जලය के आत्මයක් के කියලා ගंड දෙයක් මේ කනෑ නේද මන් දුව කියලා කිවත් මම पुතා කියලා කිව්වත් මම बරිंद කියලා කිව්වත් ඒ සෑම තැනකමතියන්නේ ුණප කොට්ටාස් තිස්ථකන්නන්නේ ද පවතියන්නේ කියලා නුවන පීටනවා. ඒවාගේ මොහු එතනි නොනැවති ඉදිරියටයනු ඉදිරියට අනකොට මේ කුණ පොට්ටාසටිකම දිගෙන්දිකට දිගෙන්න්දිකට මෙහහි කරන කෙනනට වෙනටිකමේ ඒ මිනහි කරන කෙනාට, දිගෙන්දිගට වඩන කෙනට, දම්මානු පසනාවත් අරනවා. චිත්තාානු පසනාව, විදනානු පසනාව ධම්මානු පසනාවත් ඔහු මේ කෙම වැඩෙනවා. මේ වැඩන කොට හොට නුවනොපදිනවා, මේ සියල්ලම මේ විදිහට තමන්ගේ මනසින් උපදෝගත අරමුණු නිසා නේද මේ විදිහයට හම්බෝනි. එහනම් මේක කයට අයිතිකාරණාවක් නැවේ නේද කියෙලා කායන පස්සුන වඩන කෙනාට නුවනක් උපදින්න. එතකොට හු කය කෙරෙහිඇලිච්ච භාව කයි බැිච්ච බව නතර වෙලා ඔහු තමන්ගේ මනසට යොමුෙන. ාහිර රූපය අන්ුවල් ටලිච්ච බවන අතර කල්ලා මේ කුණපොල් කොට්ටාස න්ටිකට මනේද නම්දුන්නේ. අම්ම තාතා බිරිද දරුව ස්වාමිය කියරලා නම්දුන්නේ මනේද කියලා තමන්ගේ පැත්තටේනවා. බාහිරලෝකෙන් තමන්ගේ පැත්තරෙන්. ඇල් තමන් මනත එක්ක යුද්ධ කරන. යුද්ධ කල්ලා හු තීරයකට නොකොම දම්මාමනු පසන වඩන කෙනාට ඕන පදිනවා මෙන්න මෙහෙමයි නේදමං මේ පංචු පාදානස්කන්ද වසේ මේ රූපය සගස්කර ගත්තයකෙල් නුවනක් උපදින කෙනාට. පුලුවංකම ලබෙනවා මෙන්න මේ කියන්න ව කායනු පස්සනාව සම්පූර්ණ කරගෙන උතුම් නිවන ශක්ෂාත් කරගන්නට ති ඒ නිසා පින්වාත් පිරිසරත් පුළලුවංකම තිබෙනවා සුභසඥාව දුර්කරගැනෙන් පිණිසත් අසුභසඥාව වඩන්ඩ ඒවාගේම සමාධිය පිණිසත් සු මේ අසුභසඥාව පිළිකුල් භාවනාවඩන්ඩ. ඒවාගේම පුද්ගලභාවේ දුර කරගෙන උතුම් නිවන ශාක්ෂාත් කරගන්ඩ මේ කියන්න ව, මේ පටික්කෝල මනසිකාර කියන භාවනාව ඩ්ඩ පුළුවන්කම තියෙන ති සත්්‍යතිස්බෝධ පක්ෂක ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පළවෙෙනටම මේ ගමනේ පළවනයටම දේශනා කරන මෙන්න භාවනාව ඒ භාවනාව තමයි බුදුරජාණන් වහන්සේ පනෝපු මේ සතර සති පට්ටහානෑ. එහි පළම වෙනන කායානු පස්සනාව තමයි පින්වත් පිරිසාද මේ අවබෝධ කරගත්. ඉතිං ඒ කායනු පස්සනාවේ එක... පබ්්‍යයක් ක අරගෙන. මේ විදිහයට පටික්කූල මනසිකාර සංඥාවේ මේ පෙන්වත් පිරිසට මේ ධර්ම් දේශනා පැවැත්වවා. ඉතිං අනිකුත්න් පබ්්‍යන් සියල්ල පිළබඳව නුවන පිහිටවාගෙන පෙන්වත් පිරිසට තවත් මහා සතිපට්ටහන සූත්‍රයාදිය කියෝමෙන් අවබෝධ කරගනිින් තමන්ට පුලුවංකමතින කැමති එකක් වඩන්නට. නමුත් එ එ කමට අහනක් තම පින්වත් පිරිසට මේ විදිට පැහැදිලි කරේ කැම්මති විදිහට තමන්ට මේ වඩන්න පුළුවංකමතියෙන සාමාන්‍ය ජීවිතය තුළෝබට රාගාධ අරමුණෝලයෙන් හිත වද දෙෙනවානම් වේදනාගෙන දෙෙනවානම්. ධර්ම රාගයන් සොයාගෙන යනවානං කාම මිත්‍යාචාරයන්ටම හිත ඇදිල යනවාන අන්න එක නතර කරගණ්ඩත්. ආදරෙන් අම්ි තාතය අක්ක නංගේ කියල සමාජයේ ඇස්්‍රු නිසරු කරමින්, රාගෙන් තොරවෙච්ච මැසකින් ජීවත්ත එන්න පුලුවංකමලබෙනවා මේ පිළිකුල් සඥාව වඩන කෙනට. තිං ඒනිසා තමන්ගේ බිරිද එක්ක තමන්ගේ දරුවක්ක බොහෝම සතුට සාහගත වූ පෞදජීවිතයක් ගත කරඩත් පුළුවංකම තියෙනවා. නුවනිංග මේ පටික්කූල මනෙසි කාරය වඩන කෙනට ඇයිඒ ඔහු අධර්මරාගයන් සොයාගෙන ගිහිල්ල පවල් ජීතයන් විනාස ස්වභාවට පත්කරගන්නේ නැති නිසා. තින් ඒනිසා පින්වත්න මේ උතුම් වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් කියන මාතෘකාවයටතඒයි පවත්තන ධර්ම දේශනාවන් හි දෙවිනි ධර්ම දේශනාව මෙසේ නිමාවට පත් කරනවා. ළ र् ද ශනාාව ේදනාන පස නා පිළිබඳ ධර් දේ්නා කිරීම ලාප රොත් ුක්್ව ධ න ද පැයක් කාලයක් හ ්‍රධ ාවෙන් ෞර ෙන් යුත්್ ද්ධ ර ධර්ම ග සං ගෞරවතු ්‍රද්ධාවෙන් යුත්್ත තු ධර්මය ශ්‍රවණය කරගනට දුන මේ විදිහට. ද ද ್ තු , අප රැකර ගත් කුස ධර්මය නෝදන් කළ තු පරිසට අනුෝද කර පළමු කොටම. අපට අර්ථයෙන් ධර්මයෙන් අනු සාසනා කරන්නව ගෞරණීය අපේ ආචාර උපාද්‍යාන් වහන්සලා සපාත්. කරගැෙන උන්වහන්සේලාට පින් අනෝද කරන මහන්සේ විසිම සිද් කරල ුසලයක්ක්ෂේ කුසලයයක් න ෝදගමින් න් හන්සයාගේ සාසනික වේවා සාමාජය වේවා අනේක විද කටයතු සාර්ථවත්තු සිද්ධ කරගණනමින් න්වහන්සේලාගේ ද අධ්‍යාත්මික ජීවිතයේ සපල කරගಣින් උතු නිර්වාන්ුවයෙන් සැසුම පිණිස මේ කුසලයක්න් හේතු පනිිශ್්‍රේ ත්್වා කියලා. ප්‍රාර්තනාවන් සිද්ධ කරමු ඒවගේම සුජීවාත්තවාසය කරන ඔබ පැහැම කෙනෙක්ම ධර්ම දේශන අ ශ්‍රවන කිරීමෙන් දේශනා කිරීමෙන් රැස්කරගත්තා ඔස් සියල කුසලැන් කාන්ත වසෙන්ම නිවන පිණසම හේතු උපනනිස්ශ්‍රේවේවා උතුම් ධර්මාවබෝධය පිණසම මේ කුසලයන් හේතු උපනනිස්ත්‍රේවෙෙත්තුවා කියල සාධකාර්දිලා ප්‍රාර්ථනාව සිද්ධ කරමු සලු දෙනාටම උතුන් ධර්මාබෝධීවෙත්වා යයි පාර්ථනා කරනවා තෙරුවන් සරණ.